යි බුවන්දුවේ පුතේ අදම පහස්සේනයේ දුවල පුතාලාට සිංහල පාඩමක් කරනවා. මාතෘකාව උපමා උපමා ගල කරින් කරලා තියෙනව අද මතකද ඕ අපි උපමාවක් කියන පුතේ යම් දෙයක් නැතැ යම් තැනක් නැතැයි යම් කෙනෙක් තවත් යම්දේකට යම් තැනකට නැතැන් යම් කෙනෙකුට සමාන කරනකොට අපි ඒවැට කෙන උපමා තේනල් දරුවනේ අපි යම් දෙයක් තවත් දෙයක් වගේ කියලා කනකොට එතකොට අපි එතන යොදන්න පුළුවන් උපමාවක් හදැන් අපි බලමු උපමා මොනවාදකලා මේ අපි පහවසරේ තමයි ඉස්සල්ලාම උපමා කරෙන්නේ මේ ගුරුවත් පොතෙන් තම මේ උපමාටික ගත්තෙත් හොඳදයිදරුවනේ අපි බලමු ඉස්සල්ලාමටයන ලස්සන කවිපන්තියක් හොඳයිදරුව බලන ලස්සන කවිපන්තියක් හොඳලාමයා ඔගුලොත් හොඳළමයි නේද ඔවු මංහිතන හැමෝම හොඳළමයි කියලා. පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ. කීකරු පොඩි ළමයාගේ කවුරුත් පවසති අගේ. දැම්පුතේ පුංචිල්ලමයි කීකරුව ඉන්නවනම් හැමයෝම හොඳයි කියල කියන නේ ඔබුලත් බල ඔගුල හොඳට ඉන්නකට අම්ලතා අතල ගුරුවර ුල හොඳ දරුව කියල කියනවා නේද. මව්පියන්ට ගුරුවරුන්ට ගුණවත්ට මහල්ලාන්ට. කීකරුවන පොඩිත්තන්ට පුළුවනි ලොව බබලවන්ට. මෙබලන්දුවේ පුති අම්ම ලතාන්තලට ගොරුවරුන්ට වැඩිහිටයන්ට කීර වන පොඩිත්තන්ට පුළුවන් ලෝකෙ බබලවන්න ලෝකෙ ලස්සන කරන්න පුළුවන් එනම් ඔබලන්ට. පොතට පතට සිතදීමයි හැකි තරමින් ඉගැනීමයි. කාගෙත් සිත්විනවීමයි මේ ටික අපි පැවැස්සීමයි. එනම් මොකද උපොතට පත හිතදීලක් පාඩංකරලා එන්ගෙනගෙන කාගෙත් හිත් සනසවනික තමයිල ඔගලගේ වගකීම පොඩිමල් කොල තිබෙනගහා හැලෙන ලෙසින් එහා මෙයා හොඳළමයා නොවතරහා අවවාදෙට නැමී වහා. මේ ගහක් එහාට මෙහා වැන්ලා වැැඳෙනවා වගේ පෝගෝලොත් අවවාද දෙනකොට ඒවා පිළිගන්න ඕනේ කෙර තමයි කියන්නේ. මල්වල සුමිහිරි පැනී ඇද බොන බඹරාමණ. හොඳලමයා නුවනිනි හොඳ දේ තෝරාගණේ. ඉතින් පුතේ මේ මල්වල සුමිහිරි සුන්ඳට බමරගීලා බී පැණි හයෙන වගේ. හොද ලමය නුවනින් මොලේ කල්පනා කලා හොදට කල්පනා කරලා හරි දේ හොඳ දේ තෝර ගන්නවලු. ඔද පති මේ ලස්සන කවිපන්තය ලේලතිෙන්නේ ඒස් මහින්ද හිමි. හොඳ දුවපොතමි මේ වැත් උපමා තියෙනවා. තේරවාද මේවැත් උපමා තියනවා. අපි උපමා පාඩම මේ අද ඉවර කරනවා හොඳට බලන්න තව විිපන්තයක් තියෙන උපමා එකත් අපි බලමුූ හුදු එපුතෙත් දැන් අපිකයන් රාත්‍රිය රාත්‍රිකන රෑයනයඇද දඩුවනේ සමන්පිච්චමල් ඉස්රුණු නිල්තන කොළපිට්ටනිය වගේ යහස අන්න බලනු කොච්චරලස්සනද රෑට. දුවේපුතේ මයි ොකදක න හරිගයට සමන්ිහිීරුණු නිල් තන කොල පිටතනය ගැ තන කොළ පිට්තනක මල් වැතිිලාතියෙනකොට හරියට ඒ වගේලු අහස්සත්. අහසයි පොළවයි එක නිල් තන කොළ පිටතනේ නම් උපමා කරලතියනෙ මොකටද අහසට අහස උපමා කලද නිල් තන කොළ පිත්තනය. බකමූනෝ පියාම්භති අනිෙත් කුරුල්ලෝ නිදති. බෝ අතුවල එල්ලීගෙන මාවවුලෝ කෑගසති. එනම් මේ රාත්‍රයේ වකමුණ පියාාවන අනෙ කුරුලොනි නිහොඳට බකමූුණ පියාබනවා ඒවගේ මාවුලොත් කෑගහවා කල කියන්නේ. මගේ සුරතල් අක්කාගේ මාලයේ මුතු ඇටවගේ. මේ වැටෙන්නේ පිණිබිඳු හදමු එකක් මේවාගේ. මේ අක්කාගේ මාලේ මුතු වැටවගේලු පිණිබින්ඳුත්. හඳ හාමි අපදිහාව එබී බලයිපාහිනාව. සිහිල් සුලන් දැල්විදිින් දොරට යන්න හොඳ වෙලාවහා. දැ හඳ හාමේනවා එබී බලා හිනාවෙනවායෙන්. හරි සිහිල් සුල විදිනවා දොරට යන්න හොඳ වෙලාව කියලා කියෙනවා. අහසේ තරු මල්පිපිල්ලා පොළොවේ සුදුමල්පිපිලා. මගුල් ගෙවල් දෙකක් වගේ මේදපලම හැඩගේල්ලා. ඔහු පුතේ අහසෙ අතුු මල් පිපි ලතියෙන පොළොවෙෙස ුදුමල් පිපි තිෙන මගුල් ගෙවල් දෙකක්වයි මගුල්ගයක් වෙනකොට පුතේ මල් ගුඩාක්තියන ගෙදර නෙද. ඉතින් මේ මගුල් ගෙවල් දෙකක් වගේ කියෙනා අහසයි පොළවයි. ඔහුදුුවේ පුතේ මේ කවිපන්තියලිය ලතිනෙත් ඒස් මහින්ද හිමි. විබලමු තවත් තියෙනට මේ කොම උපමා තියෙන කබි ඔහුදුුවේ පුතේ. මෙතනත් තියෙනම් කවි දෙක්කක් කුහුඹු පෙරෑන. පුතල දැකරතිය න්න කූම්ඹියෝ යනවා පේලියයට පෙරහැරක්වාගන්නේ දැ මෙතනතිෙන සංදු දෙකක් ලස්සන සින්දු දෙකක් තියෙනවා පුතල මේ සින්දු පුළුවන්නම් අහන්න බලන්න. තෙරවාද මේ සින්දුක දා ගොලන්ට පුළුවන් ඇති කෙහිතෙනවා. ඒසිංදු දෙකත් අහල බලන් ලස්සන සින්දු දෙකම් මේ සිංදු ගායනා කරන අය සංගීතයේ පදරච්චනයමඔකොම මෙතන දීලා ටයෙනවා උත්සාහ කරන්න බලන්න ගායන කරන්න ඒසිංදුවත් දාගෙනම ගායනා කරන්න හොද යිදරුණේ අද අපි බලමු දැන් කොහොමද උපමාවක් සොයාගන්න කෙලා දර උපමා යෙදෙනකොට බොහෝ වෙලාවලට මේ ව යෙදෙන තවත් වචන කීපයක් තියෙනවා විශේෂයෙන් මේ වචන ටික යෙදෙනවා. මේ වචනවලට ඉදිරෙන් තියන්නේ උපමාව වගේ මෙ මෙනි සේ ලෙසන් පරිද්දෙන් වැනීවාගේ ඕදරුවනි. බලන්න ම ගුවක් වෙන් කළ දේලා තිෙනවා උපමාව උපමේය සමාන බව හඟවන පදය. තැන් පුතේදුවේ මං උගුල ටකක් ලෙහෙසි කරන්නා. දැන් උගුල මේ වචන ටික දන්වානේ මේ තමයි සමාන බව හඟවන පදය. තේරණදරුවනේ මෙතියන සමාන බව හඟුවන පදය. මේ සමාන වගව හඟවන පදයට ඉස්සල්ල තියෙන්නේ උපමාව. තේරවාද දරුවනේ උපමාව කියන අපි මොනා වගේ ඉද කියලා කියන එක. තේරවාද මොකක් වගේද කියන එක තමයි එතන තියනෙ. උපමීය කියන්නේ ඇත්ත සිදුවීම ඇත්තදය මේ මෙතන දලා තියෙනවා නිල් තන කොල පිට්ටනයක් උපමාව. එතකොට නිල් තන කොල පිට්ටනයක් වගේ දැක්කේ මොකක්ද අහස්ස. ඇත්තදේ අහස මොකක් වගේද දැක්කේ නිල් තලකොල පිට්ටනිය මේ සමාන බව හඟවන පදේ. මතකද මේක තිබුණා තිබුණ මතකයිනේ දේ වගන්තිය ඊලට මගුල් ගෙවල් දෙක් සමා පහඟවන පදේ වගේ මගුල් ගෙවල් දෙකත් තමයි උපමාව මොකක් වගේද කියන එක තමයි උපමාව. ඇත්ත දේ තමයි අහස්ස පොල්ලව. තේරමද දරුවනේ ඔ දැන් අපි බලමු ඒ විජයට උපමාව තෝරන්න. ලේසිම එක දුවේ පුතේ මතකතියාගන්න මේ වචන ටික හොදට හිතේතියාගන්න මේ වචනවලට ඉදිරිියෙන් එන්නේ උපමාව. ඊට පස්ස අපි හිටෙම් තර්ක කරන්න මේ උපමාවහයාගත් එහෙන මුකක්ද මේ නිල් තනකොල පිට්ටනයක් වගේ දැක්කේ. අහස්ස තෙරරද එකට ඇත්තදේ තමයි උපමේය මගුල් ගෙවල් දෙකක් කබිය කියවන මගුල් ගෙවල් දෙකක් වගේ එතන මගුල් ගෙවල් දෙකක් උපමාව එනම් තර්ක කරන්නට මොකදම අපි මගුල් ගෙවල් දෙකක් වගේ දැක්කේ අහස පොලව නේද දරුවනේ හොඳ අපි බලමු තව එකක් හොඳ දරුවී අපි බලමු මෙතන දේලා තියෙනවා භගන්තිකීපයක් උපමාව සොයන්න හරි දෙදාරුවනය බලන්න තියෙනවා රෑ අහසේ සඳ බම්බර්ලයි රෑ අහසේ සඳ බබල. එතකුට අහසේ සඳ බබලනවගේ පවෙන්නේ එතොට මොකක් වගේද මේ තමයි උපමාව. අම්මගේ මුහෝුණ වගේ. තෙරවැද අම්මගේ මුහුණ වගේ තමයි සඳ බබලනව කියන්නේ. තේරවද මේ තමයි උපමාව අම්මගේ මුහෝුණ. රෑ අහසේ තරු දිදදුලයි. අහස තු බබලනකොට කොයි වගේද කහමල්වත්තක් වගේ. කහපාට මල් පිරිච්චවත්තක හරි තරු වගෙන පේනේ. ට රෑහසේ තරුදිලෙෙන කහමල්වත්තක් වනේ. අක්කාගේ සිනහමෝන පෝස මලක් සේපෙනේ අක් අග හිනා මොන පරෝස මලක් වගේලෝ. නංගීගී සිනාකට මුතු සේද්දත් දිදිසේ නංගීගේ සිනාකටේ මුතු සේදත් පෙළ දිලිසේ. තබදරුවනේ මේ උපමා කිහිපයක් බල තව උපමහ කිහිපයක් තියෙනවා තෝරමෝ හිස්තැන්ට ගැලපේන උපමාව තෝරා හිස්ටැන ලියා වාකය සම්පූර්ණ කරන්න දැම් පුොතේ දුවේ මේ මෙතන දීලා තියන ඒවගේ මතක රැන් මේ ඔක්කොම ගත්තේ ගුරු අත් පොත පොත්තෙන් තමයි මේ උපුටා ගත්තේ නංගීගේ සුරතල් මුුණ නංගෙගේ සුරතල් මූුණ කොයි වගේද රෝසමලක් වැනිිය. නංගගේ මූුණ රෝස මලක් වගේ මේ එන උපමාව තම රෝස මලක්. මූුණ උපමා කලතින රෝස මලකට. බැස යන හිේරෝ බැස යන හි උපමාකල් ලතිය නමුකට ද රත්. ගැන්වුුණු ගිනි බෝලයක් මෙන් දිස්වේ. බැස යන හිර එකනෙ හවසට අපිට ඉරපේන ගිනි බෝලයක් වගේ. එනම් උපමාව තමයි ගිනි බෝලයක්. තුන අපේ ගමේ වැව ඈතට පෙනෙන්නේ. අපේ ගමේ වැව ඈතට පෙනෙන්නේ මුහෝදක් ලෙසිනේ. එ මේ බැ උපමා කලතින මුහෝදකට. රාත්‍රී පියාඹන කනාමැදිරියන් අහසේ දිදුලන තරෙන් පෙනුණේ.නාමැදු දයිපත්තු කරන වගේ නෙද දරුණේ. ඉතින් හරියට පෙන්ලතිනේ ආහස බබලන තරු වගේලෝ. අපේ ගමවටා විහිදී ඇති කඳු පෙල්ල, ගම ආරක්ෂා කරන පවුරක් වැනිිය පෞරක් හැන විශාල තාපපයක් එතට මේ උපමාව තමයි ගම ආරක්ෂා කරන විශාල පවක් ආරක්ෂා කරන පවුරක් දුව පුතේ මේ උපමා තේවාද මේ උපමාවගුලට පුළුවන් රචනාලියනකොට ඒව ලස්සන කරන්න යොදා ගන්න හොඳ යි දරුණේ තව චේදයක් තියෙනවා ගඟ අද්දර කැලේ සෝමවීර සේනානායංක මහ. පහුර ගඟ පහලට ඇදේගේ. ගඟ දෙපස වන පඳුරුවල ගඟට නැමී ඇත්තේ කර උත්සා අපදෙශ බලා සිටින මිනිසුන් මෙැනි මෙන්න උපමා සමාන බව හඟවයන පදඇතවට මෙතන උපමාව තියෙනම්. ඇ පඳුරුල අගිස් ඉන්නේ කොයි වගේද අප දෙෙස බලා සිටින මිනිසුන් මෙ උපමාව මේ. උපමේය තමයි උන පඳුරුවල අගෙස්. ඒ පඳුරුවල වැසූ කොක්කුන්ගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටය. විශාල කොට්ටං ගස්වල එල්ලුණු වවුලන් නගන හඩ චිරිචිරිස්හනින් ඇස්සේ. උන් පියබායන්නේ හෙලිකොප්ටර් යානා පරිද්දෙන මෙන්න සමාන බවංගුවයන පදයක් පරිද්දෙනේ ඒනම්. උපමාව හෙලිකොප්ටර් යාන එ උපමේය උන් උන් කියන්න කවුද බවුලන් කදුුරු කිරල දුොඹ ඇහැලහික් ආද ගස් ගඟ දෙපස සිටින මරකරුවන් වැන්න සමාන භවහංගන පදයක් උපමාව මුරකරුවන් උපමේය කදුරු කිරල දොඹ ඇහල ආඩි ගස් නැතන් ගස් කියලා යන්න පොළවා. ඇතැම් ගසක අත්තක් ගඟදයේ ගෑවෙන්නේ ගඟහා රහස් කොඳුරණ ලෙස්සිනි. පස සෝදා යාම නිසා සමහාර ගසක මුල් අපට පෙනෙන්නේ අනුවිහිදාගත් දැවන්ත සතකු මෙනි මෙනි. එන සමාන භහංගන පදෙන් මෙනි උපමාව දැවන්ත සතකු උපමේය ගසක මුල්. තවත් තැනක ඇති විශාලබෙනය කෙනෙකුට පදිංචියට වේ. තව චේදයක්ත්තිය නදුවේපුත ඒකත් බලමු. මඩොල්දුව මාටයෙන් වික්‍රමසින්. ගසක කොලයක් පවා සොලවන තරම් සුළඟපුුදු නොනමුණු නිසා නිසංසල වූද්ධිය ඇදී. ඇති නදිය නදිය කියැන පුතෙක් ගංගාක් නිල්මිනි තලාවක් සේ බබලයි නදිහේ මෙන්න සේ සමාන බවහඟන පදැස්සේ. නිල්මිනි තලාවක්. එනම් උපමාව උපමේය නදිය. නද ඈත තැනින් තැන වූ ගල්කුලු අසල නවත්වන ලද ඕරුත් එහි හිඳගිෙන මාල්ලු බාන මිනිස්සුණුත් අපට පෙනුුණේ කලු පාට සෙවනැලි ලෙසිනිේ. සමාන බවහගුවන පදය උපමාව සෙවනැලි උපමේය මිනිසුන්. ලහිරු රැසින් බැබෙලෙන දිය ඇති නදීයෙහි ඇතැම් තැනක් රිඩී කඳක්ෂේ සිත් ගනේ. සමාන බවහංුවන පදේසේ උපමාව රිදී කඳාක් නද නදිහේ. අතුරණ ලද මාගල් පැදුරක් සේ දිය කඳ වසා සිටින පෙද ඇතිරිල්ල උදින් ඔරුව පැදවීම අමාරු කාර්යක් විය මාගල් පැදුරක් උපමාව පෙඳ ඇතිරිල්ල උපමේය. හබ ඇවිලීමෙන් හබලත් සමඟ දියෙන් නිස්සෙන පෙන කැටිවලින් පාණන කෝනිසෝ පොරීසන් යළිත් දියේ වැටෙතේ. මෙ පොරීසන් උපමාව උපමේය කෝනිසන්. හොඳ දරුවනේ ැ ගුලට පුුවන් මතකතියාගන් රචනා ලියනකොට උපමාදාල ලස්සන කරලා ලියන්න පුළුවන්. දැන් ඔගුලන්ගේ උක්කොම සිංහල පලවෙනිවාරය වැඩ ටික ඉවරයි. මතකතියාගඩ දාරුවනෙමං සිංහල පුනරීක්ෂණයක් දෙනවා ඒ කරන්න උත්සාගන්න ඒවගේම මේ වීඩියගනික්ක ඇතක ශයා කරන්න සස්ක්‍රයිබ් කරන්න බෙල්ලයිටම ලික් කරන්න අමතක කරන්න එපා මගේ පුනරීක්‍ෂණය ප්‍රශ්නපත්තරයට උත්තර සපයන්න. එතකල් අයිබෝවන්දරුවනේ,